දෙදස් විසි හතර අපේ රටේ පහළ වෙන නායකය ජනතාපේ පෙච්චාර ඉතාමත් යහපත් විදිහට අඳුකු මාටමේලයි පවතිනවා. සජිත් කියන කෙනාටත් රාජ්‍යෝගය තියෙනවා. මගේ අති පෙබලයා දැකලා ඉවරයි. එහෙමනම් මේ දේශපාලන පිටියේ කවුද එක වෙන්නේ? කවුද දිනන්නේ? නිසි එක කවුද ඉදිරියෙන් ඉන්නේ? මම දේශපාලන කටයුත්තක් නෙමෙයි මෙතන කරන්නේ. ඔව්. නමුත් රටේ අති පෙබලෙකුට දේශපාලනේ මොනවා කරත් කමන්නේ තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න කියලා. මේ වෙලාවේ කලකෝලාල ඇති වෙන්න පුළුවන්. ලේ ගැලි ගලන්න පුළුවන්. තත්ත්වයක් උදා වෙන ලකුණු. මේක සාමාන්‍යයෙන් ඇත්තටම මේ වෙලාවේ ජනතා ප්‍රචාරයේ වැඩියම තියෙන්නේ අනු කුමාර නිසා. අනු කුමාර ජීවන කතාවේ සරුසාරය. ජීවන කතාවේ සරුසාරයක් කියන මිනිහෙක් තමයි රජ කරන්නෙත් ඊළඟට ගමන් කරන්නේ. ජීවන කතාව බලවුනොත් රජකමක් හම්බෙන්නේ ඌට ගෙදරවත් නැති වෙනවා. ඒ නිසා මම කියනවා මෙන්න මේ ජීවන රේඛාව මේ රේඛාවක් අනිවාර්යයෙන්ම රජකමට අනිවාර්යයෙන්ම පාත්‍ර වෙනවා. ඔබට ලැබෙන්න තියෙන හැම සතුටක්ම ලබා ගන්න පුළුවන් කාලේ, ඒ කියන්නේ විවාහයෙන් ප්‍රමාද වෙලා තිබ්බනම් එකෙම විවාහය අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මේ ශේෂයම දිනන හස්තරේක හැම නැද්ද මේ දවස්වල? මේ රටේ ඉහළ පුටු එදගන්නේ කවුද කියලා අද මිනිසුන්ට කියනවා. එහෙනම් මේ රටේ ජනාධිපති වෙන්නේ කවුද කියලා මට කියන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද මම ඔය ඔක්කොගෙම ඔය කට්ටිය යන මීටින් වල මෙහෙම මෙහෙම කරන අත්තල හොතර මම බලලා තියෙන රේඛා. ඒ නිසා මම දන්නවා රටේ ජනාධිපති වෙන්නේ කවුද කියලා. හස්තරේකාව කියන එක ඇතරම හඳහනට වැඩියෙන් බලගතුයි කියන එක මං අද පවසනවා. මේ හස්තරේකාව තුළ ඔබ ගෙවපු ජීවිතේ, ගෙවන ජීවිතේ, ගෙවන තියෙන ජීවිතේ. එහෙනම් මේ තුනම මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් මේ ජීවන කතාවේදී ඔබට ජීවිතේ ගෙවන කාල හොරාවලදී ඔබට මේ කාලේ මේක වෙන්නේ, මේ කාලේ මේ සිද වෙන්නේ. ඒ කියන්නේ වෙන අනතුර පවා අතක්ද කැඩුනේ, කකුලක්ද කැඩුනේ, නැත්නම් කොන්දද කැඩුනේ, මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. අඩුම කිව්වොත් අභ්‍යන්තරයේ යට, ඒ කියන්නේ ශරීර පංචස්කන්ධයේ යට හට ගන්න ලෙඩ දුක් පවා කියන්න පුළුවන්. හස්තරේකාව කියන එක ලෝකේ ඕනම జగතේකට මම කියනවා. තමන්ගාව හස්තරේකාවක් තියාගෙන තමන්ගේ ජීවිතේ දෙයි හාඳුනේ නිකම් බරට දුක් විඳින්න මොකටද? මම අය කිරීමක් නැන් දනස් පුතා. නොමිලේ දෙයි හාඳුනේ මොකටද මේ නොමිලේ කරන්නේ? ඈ නොමිලේ මං කොතනද හස්තරේකාවට සල්ලි? මම සල්ලි ගන්නෙ හැබැයි සන්තෝෂ දෙන මිනිස්සු ඉන්නවා මට. මම නැහැ කියලා කියන්න බෑ. මට පුළුවන් ඇත්තටම දනස් පුතා මරණ දවස පවා කියන්න පුළුවන් හස්තරේකාවේ. හස්තරේකාවේ දුක තුනී කරලා ධනවතේ බවට පත් වෙන්න පුළුවන් එකම යන්ත්‍ර රාජයා මාමා තංගේ සිරි යන්ත්‍රේ. කුඩා මී පෙනටික්කින් මට පුළුවන් තමන්ගේ ලාච්චුවේ සල්ලි පිරන විදිහ හදන්න. කුඩා මී පෙනටික්කින් මට පුළුවන් තමන්ගේ ලාච්චුවට හරි ආකාරව ඒක ජීවමත් වෙන ජීවම දාලා ඒ ලාච්චුව එක තිබ්බාම කවදාවත් ඒ ලාච්චුව සල්ලි වර්ධින්නේ, කවදාවත් සල්ලි වර්ධින්නේ නැහැ කියලා මේ රුපියල් 20ක් 30ක් නෙමෙයි. දවස ඔබ රුපියල් 4000 5000ක බිස්නස් කරපු ඔබ උඹේ ලාච්චුවට වැටෙන ලක්ෂ ගණන්. මම කියන්නේ කොහොමද විශ්වාස කරන්නේ මේ පෙන් ටිකට ඔච්චර දෙයක් කරන්න පුළුවන් කියලා? දැන් ඕන මාත් දැන් හොටලෙට මම ඔයා ඉන්න තැන මම ඒ කතාව හරියටම දැන් ඒ මනුස්සයා කිව්වේ නැත්තම් මම එතන මගේ ගෙල කපා ගන්න මම වගකීමෙන් කතා කරන එකයි. ලක්න හතරට මෙදා පොටේ අර දෙනව බැටේ කිව්වා වගේ ඇන ඇනා දෙන කාල සීමාවකට පෙරලෙන්නයි යන්නේ මේ ලක්න හතරට. මේ කාලය ඔබේ මෙතෙක් කාලයක් ගෙවුණු කාලයට වඩා මහා සුභ කාලයක් පවතිනයි යන්නේ. මේක තමයි සත්‍යය. මේ ලක්න හතර ඉතාමත් ඉහළ මට්ටමින් හිතා ගන්න බැරි ධනයකට පත් වෙන ලකුණු මෙන්න පහළ වුණා. මේක තමයි වාසනාව කියලා කියන්නේ. කිසිම කලහෝලාවක් කියන කිසිම කලකෝලාලයකට මාට්ටු වෙන්නේ නැතුව ඔබ ඉවසිල්ලෙන් කාටවත් කාගේවත් පක්ෂයක් අරගෙන කාටවත් පහර දෙන්නේ නැතුව ඔබ අපි එක රටක ජීවත් වෙන එක මිනිස්සු හැටියට ඔක්කොම ආදරෙන් ගෞරවයෙන් අපි මේ කතාව කරගෙන තමන් කැමති පැත්තට ඡන්දෙ දීලා ධනුෂ් ලොක් SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොක් SL YouTube නාලිකාව වග කියනු නොලැබේ. අයිබන් දර්ශෝක්ස් බලන හැමෝටම මම අයිබන් කියලා පිළිගන්න ඔබතුමා. අයිබන් අධ්‍යක්ෂක භූත වෛද්‍ය විද්‍යා හස්තරේකා
ලොකුගුරුන් වහන්සේ. එතකොට එක සාකච්ඡා කරනවා මං හිතන්නේ කලින් වැඩසටහනට පස්සේ මේ වැඩසටහන හරි ආන්දෝලනාත්මක වැඩසටහනක් වෙයි. මොකද ගොඩක් පොරොන්දු දීලා තිනවා මේ වැඩසටහනේ හෙළිදරව් කිරීම කරනවා කියලා. මේ සියලු දේවල් එක්ක විශේෂයෙන්ම දැන් ඔබතුමා ගත්තම ලොකුරුන් වහන්සේ කිව්වම ඊළඟට කියවෙන දේ වෙලා තියෙනවාද හස්තරේකා. ඒ කියන්නේ මේ තරමට මෙහෙම හස්තරේකා වලින් හැම විස්තරයක්ම කියන්නේ කොහොමද? එහෙම කියන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? මේ විස්තරත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අදත් කිසියම් හස්තරේකාවක් ගැන පුංචි ගියක් දෙනවද? විශේෂයෙන්ම දිනන හස්තරේකා හැම නැද්ද මේ දවස්වල? ලොකු ගුරුන් වහන්සේ පොරොන්දුවක් දුන්නොත් එලෙසම ඉටු කරන එකම පුද්ගලයා මමයි. එහෙනම් මං කවදාවත් කිසිම දවසක පටු බහින්නේ නැහැ පුතා. එහෙනම් මේ පසුබට බැහැම මන් ළඟ නැහැ. මං අනිවාර්යයෙන්ම මේ රටේ ඉහළපුටුවේ ඉඳගන්නේ කවුද කියලා අද මිනිසුන්ට කියනවා. එහෙනම් මේ රටේ ජනාධිපති වෙන්නේ කවුද කියලා මට කියන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද මම ඔය ඔක්කොගෙම ඔය කට්ටිය යන මීටින් වල මෙහෙම මෙහෙම කරන අත්තල හොඳට මම බලලා තියෙන රේඛා. එනිසා මම දන්නවා රටේ ජනාධිපති වෙන්නේ කවුද කියලා. එහෙනම් මේ වෙද්දී ඔබතුමා සියලු අපේක්ෂකයන්ගේ අත් පරීක්ෂා කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ළඟට ආවේ නැති වුණත් මීටින් වල අත් මෙහෙම කරද්දී අත් පරීක්ෂා කරලා තියෙනවා. අත් පරීක්ෂා කරලා තියෙනවා. විශේෂ හස්තරේකාවක් තියෙනවද එහෙම දිනන කෙනෙක්ගේ අතේ? මං කියන්නේ අපි ඉංගියක් දෙමු. අද වැඩසටහනේ මොන වගේ දේවල් බලාපොරොත්තු වෙනවද කියලා. දිනන කෙනෙක්ගේ දේශපාලන යුගයේ ඉන්න දිනන කෙනෙක්ගේ රේඛාවද? සමාජ සාමාන්‍ය මිනිහෙක්ගේ තේ රේඛාව තියෙන පුළුවන්. හැබැයි මං කියන්නේ රාජ්‍යෝගී ඒක දෙනකොට රේඛාව කියන එක ගමනේ කරන්න ඕන විදියක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ ගමනේ තියෙන පුද්ගලෙක් ඉන්නවා. අපි ගැන අද දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ආරම්භයේ පොඩ්ඩක් හඳුන්වා දෙමු. අද වැඩසටහන බලන කෙනෙක්ට දැන් කෙනෙක් බලයි මොකද්ද මේ හස්තරේකාවක් ගැන කතා කරන්නේ කියලා. මේවා කොහොමද ජ්‍යොතිෂානුකූල වෙන්නේ? මේවා කොහොමද යంత్ర තන්ත්‍ර මේ අදෘශ්‍යමාන බලවේගත් එක්ක එකතු වෙන්නේ? එහෙනම් මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. හඳහනට වැඩිය අතේ සටහන් වෙලා තියෙන හස්තරේකාව බලගතුද ප්‍රබලද? හස්තරේකාව කියන එක ඇත්තටම හඳහනට වැඩියෙන් බලගතුයි කියන එක මම අද පවසනවා. මොකද හදාන කියන එක මං හැමදාම කියන කතාවක් තමයි. හොඳයි, දැන් උපන්දිනය නොතිබ්බොත් කොහොමද අපි හදානක් හදාගන්නේ? ඉතින් උපන්දිනයක් තියෙන නැති මිනිහෙකුට ඉතින් හදානක් මේ රටේ නැති වෙනවනේ. එහෙනම් මේ හස්තරේකා මාර්ගයෙන් ඔබේ මුළු ජීවිත කතාවම අවුස්ස ගන්න පුළුවන්. ඒ වගේම ඔබට මං හැමදාම කියන කතාවක් තමයි පුතේ, මේ හස්තරේකාව තුළ ඔබ ගෙවපු ජීවිතේ, ගෙවන ජීවිතේ, ගෙවන තියෙන ජීවිතේ. එහෙනම් මේ තුනම මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මම අනිවාර්යෙන්ම ඔබත් එක්කන් ජීවත් වුණා වගේ නොකිව්වොත් මම කියලා තියෙන එදත් මම මේ දේවල් නවත්තනවා කියලා. එහෙනම් මහත්තයා, මම අදත් කියන්නේ පිනට පහළ වෙන්නා වූ ගම්බාරප්පච්චිගේ පීඨ ආරස්සාවත්, මගේ වැදූ මෑණියනුත්, මා ජාතක කරපියාටත් අවනම්බුවක් නම් මේක තියන්නේ නැහැ. අපි ගත්තොත් එහෙම දැන් සමහරක් වෙලාවට අතීතයේ වර්තමානයේ අනාගතයේ හස්තරේකා මූලික කරගෙන කරුණු සඳහන් කරද්දී ඊට අමතරව ජීවිතවලට වැදගත් වෙන කරුණු තව මොනවාද අත බලලා කියන්න පුළුවන්? විශේෂයෙන්ම දැන් ආර්ථිකය, ධනවාසනාව, ඒත් එක්කම අධ්‍යාපනය, විවාහය, මේ ආදි වශයෙන් ගත්තම මේ සියලු තොරතුරු ඔබතුමාට ලබා දෙන්න පුළුවන්ද? ඇත්තටම හස්තරේකා ටික හරියටම ධනුෂ් පුතා හරියටම බලනවා නම් අපිට කියන්න පුළුවන් මේ ජීවන කතාවේදී ඔබට ජීවිතේ ගෙවෙන කාල හොරාවලදී ඔබට මේ කාලේ මේක වෙන්නේ, මේ කාලේ මේ සිද වෙන්නේ. ඒ කියන්නේ වෙන අනතුර පවා අතක්ද කැඩුනේ, කකුලක්ද කැඩුනේ, නැත්නම් කොන්දද කැඩුනේ, මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. අඩුම කිව්වොත් අභ්‍යන්තරය යට, ඒ කියන්නේ ශරීර පංචස්කන්ධය යට හට ගන්න ලෙඩ දුක් පවා කියන්න පුළුවන්. හිතන්නකෝ කොච්චර මේ හස්තරේකාව වැදගත්ද කියලා. ඒ කියන්නේ අත බලලා ශරීර අභ්‍යන්තරයේ තියෙන රෝගයක් ඔබතුමාට කියන්න පුළුවන්. කියන්න පුළුවන්. ඔබට සල්ලි කර්මයක් වෙන්න තියෙන නම් මට ඒක කියන්න පුළුවන් කලින්. ඔබට වෙලා නැති සල්ලිකරුවෝ දැන් ඔයා හිතන ඔයා දැන් නිරෝගීව ඉන්නවනේ. ඔයාට සල්ලිකරුවෝ තියෙනව නැද්ද කියලා මට කියන්න පුළුවන් බලලා. අත බලලා මේ සියලු දේවල් කියන්න පුළුවන්. කියන්න පුළුවන්. මේවා ලංකාවේ ඇයි විතරද? විදේශීය ජනතාවටත් කිසි ප්‍රශ්නයක් නැද්ද? ලෝකෙ කොහේ හිටියත් අතක් කෙව්වොත්, ෆොටෝ එකක් කෙව්වොත් ඔබතුමාට ඒ ඕනි කෙනෙක්ගේ ඕනි විස්තරයක් කියන්න පුළුවන්. මහත්තයා, හස්තරේකාව කියන එක ලෝකේ ඕනම ජගතේකට මම කියනවා. හස්තරේකාව. පිරිමි කෙනෙක් නම් දකුණු අතේ රේඛා ටික, ගැහණු කෙනෙක් නම් වම් අතේ රේඛා ටික දාන්න මහත්තයෝ. මම අනිවාර්යෙන් කියනවා. කිසිම කතාවක් නැහැ ඒකේ. හස්තරේකා ගැන විදිහට හෙළිදරව් කිරීම කරද්දී දැන් ඊළඟට ජ්‍යොතිෂ්‍යමය පැත්තනොත් මොන වගේ සේවාවක්ද ඔබතුමාගෙන් සිද්ධ වෙන්නේ? ජ්‍යොතිෂ්‍ය පැත්තෙන් පුතේ ඇතරම ගත්තොත් අපිට හරිම නැකත් එකේ හරිම උපන්දින වේලාව හොරාව තිබ්බොත් ඇතරම ඉතින් මේ හස්තරේකාව කියලා මිනිස්සු තමන්ගේ තියෙන දැන් හරියටම තියෙන කට්ටිය ඉන්නවනේ. ඇතරම කතාව කිව්වොත් හරියටම තමන්ගේ උපන්නයක තරමයි තියෙන කට්ටිය. මම ඒ කට්ටිය සමහර විට ඒක ගණන්ලා බෑග් එකේ දාගෙන මගෙන් හස්තරේකාව බලනවා. හැබැයි බලපුවාම හස්තරේකාවේ තියෙන කතාවයි තමන්ගේ හදාහනේ තියෙන කතාවයි දෙකේ එකක්වත් පරස්පර වෙන්නේ නැහැ. හැබැයි හරියට තියෙනයි. හැබැයි මං කියන්නේ තමන්ට හදානක් නැතිනම් අනිවාර්යයෙන්ම හස්තරේකාව පරිස්සම් කරගන්න. මොකද ඉස්සරහට වෙන දේ හදාහනේත් ලිය වෙනවා,
අපිත් කියනවා මේක අය කතා දෙකක් කියලා තියන්නේ. එහෙනම් ඔබේ ජීවිතය අවදානේ දාගන්න එපා. තමන්ගාව හස්තරේකාවක් තියාගෙන තමන්ගේ ජීවිතය දෙයි හාඳුනේ නිකම් පොරොට දුක් විඳින්න මොකටද? මම මේ කියන්නේ ඒවා. අපේ මිනිස්සු එක එක මත මස්තේ මේ පස්සේ දුවන මත නිසා තමයි මිනිස්සු වැරදුනේ. එකක් තමයි පුතා, නරක කාලෙට තමන් මේ දේව ස්ථානයකට එන්නවත් එන්න දෙන්නේ නැහැ. කවුරුරි අතරමඟ නැවතිලා ඕක කරන්නේ බොරුවක්, ඕක වෙන්නේ මෙහෙමද? ආ මොකක් හරි මතයක් දාලා අරුණ මොකද ඒ වෙන්නේ? තමන්ගේ කර්ම ශක්තිය තමන්ට ඒ වෙලාවෙ. ඒ ඉඳ කල්යාණ මිතුර ඇසුර හමුෙන්ද හරි අමාරුයි. කල්යාණ මිතුර ඇසුරක් හමුෙන්න හරි අමාරුයි. ඒ නිසා ඒවා නිකන් පෙරුම් පුල වගේ දේවල්. ඒ නිසා මිනිසුන්ගේ මතවලට ඔබ යට වෙන්නේ නැතුව තමන්ගේ තීන්දුව තීරණ තමන්ට ගන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොටයි මිනිහෙක් වෙන්නේ. එන්න ඔබ ලංකාවේ නම් ඉන්නේ, එන්න මාව හම්බෙන්න ඇවිල්ලා. හම්බෙලා කතා කරලා තමන්ගේ ජීවිත කතාව දැනගෙන දෙයි හාඳුරුනේ. ඉදිරියට ගොඩ වෙන්න තමන්ට මම මාර්ගය පාදලා දෙනවා. තමන් කොතනක සිටියත් කොහේ සිටියත් එන්න අපහසු නම් මං කියලා තිනා. මගේ WhatsApp එකට ඔබේ ඒ මං ඉල්ලන විස්තර ටික දාන්න කියලා. ගෑනු කෙනෙක් නම් මං එවලෙච්චුවා. වං අතේ රේඛා ටිකයි තමන්ගේ ඡාය රූපය දාන්නේ. ඇයි මං ඡාය රූපය දාන්නේ කියන්නේ? මෙයා බලන්න ආසවද? නෑ. මම කියන්නේ මට තමන්ගේ අතපය තියෙනවද නැද්ද කියලා බලන්න ඕනේ. තමන්ගේ මූණේ ඉරියව් ටික මට පෙවුණා නම් හොඳටම ප්‍රමාණවත්. මම ඒ දුන්න කියන අතපය නැත්තන් නෑ කියලා මට කියන්න පුළුවන් හැකියාව තියෙනා කියලා මං ඒවා අදත් දැනුත් කියනවා. එහෙනම් මම කියන්නේ මේ තමන්ගේ දේ ලක්ෂණයෙන් පවා යමක් කියන්න පුළුවන් එකම පුද්ගලයා ඉන්නා නම් ඉන්නේ මේ ලොකු ගුරුනාන්ද කියලා මම අභියෝග කරනවා. එතකොට ඇත්තටම දැන් මේ විදිහට මේ එන හැමෝටම මේ මාස්ටර් එක කියවෙනවද? විස්තරේ කියන්න පුළුවන්ද? හැමෝටම කියන්න පුළුවන්. හැමෝටම මේ හස්තරේකාවේ එක එක්කෙනාගේ දැන් සාමාන්‍ය විට සමහර අයගේ රේඛා බහුල මට්ටමේ තියෙනවා. සමහර අයගේ රේඛා අල්ප මට්ටමේ තියෙනවා. සමහර අයගේ රේඛා දෙක තුනකුත් තියෙනවා. හැබැයි මේ දෙක තුන තිබ්බත් ගොඩක් තිබ්බත් තමන්ගේ ජීවිත කතාව ලස්සනට කියන්න පුළුවන් ඕනම කෙනෙකුට මට. එතකොට මේ හස්තරේකාව කියනකට මම අයිකිරීමක් නැහැ නනස් පුතා. නොමිලේ දෙයි හාඳුන්නේ මොකටද මේ නොමිලේ කරන්නේ? නොමිලේ මං කොතනද හස්තරේකාවට සල්ලි? මම සල්ලි ගන්නෑ. හැබැයි සන්තෝෂ දෙන මිනිස්සු ඉන්නවා මට. මම නැහැ කියලා කියන්න බෑ ඒක. මට විදේශේ කිව්වත් සමහර මිනිස්සු විදේශියන් මට දානවා. මගේ කවුරු නම්බරේ ඉස්සලා වැඩේ කරගන්න විදිහ දාලා මට හස්තරේකාවට මුලින් දානවා. හැබැයි මං කියන්නේ එපා. මං පොතේ හස්තරේකාවට අයිකිරීමක් නැහැ. හැබැයි මිනිස්සු මෙතන බුලත් අතේ තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු බර මුදලක් වේදම් කරන මෙතනට ඇවිල්ලා හස්තරේකාවට මෙතන තියෙනවා. හැබැයි මං ඒක හිතේ සද්ධාවෙන් ගන්න එයාට ඒක අවුලක් වෙන හින්දා. ඒ නිසා මම මොකද එයාගේ සල්ලිපා කිව්වොත් එහෙම යනකම් බාල්දු වේ වගේ. එහෙනම් මං කියන්නේ ඒක නොතිබ්බත් මං උඹට සාස්ත්‍රය කියන පුතේ. ඒ නිසා මට පුළුවන් ඇත්තටම දනස් පුතා මැරෙන දවස පවා කියන්න පුළුවන්. හස්තරේකාවේ දැන් අපි ගත්තොත් එම කෙනෙක්ගේ ජීවිතය ඉදිරිය නැත්නම් අනාගතයේ සිදුවෙන දේවල් මේ වගේ බරපතල දේවල් සඳහන් වෙද්දී හැබැයි මේවට පිළියම් විදිහට මොනවද ඔබතුමා ගාව තියෙන්නේ? පුතේ ඕනම ප්‍රශ්නයකට පිළිතුරක් තියෙනවා. නැහැයි කියන්න බෑ. ඒ හින්දා මේ හැම බලවේගයක්ම යට කරන්න පුළුවන් යන්ත්‍ර රාජ්‍යය අපි ළඟ තියෙනවා. මේ හැම වෙලාවෙම මිනිසුන්ගේ පවතින දෝෂ අන්ධකාර කියන දේවල් ඇස්වා කටවා කියන දේවල් ඕනම දෙයකට අපි ළඟ මේ අන්තරාජෝ තියෙනවා. මොනවද ඔබතුමා ගාව තියෙන ප්‍රබලම යන්ත්‍ර? ප්‍රබලම යන්ත්‍රේ මං හැමෝටම කියන කතාවක් තමයි මහත්තයා. එදත් කියන්නේ අදත් කියන්නේ මාමාතාංගේශ්වරී යන්ත්‍රේ ඔබ බලන් දන්නේ නම් ඔබට මෙතෙක් කාලයක් තිස්සේ තිබුණු දුක තුනී කරලා ධනවතේ බවට පත් වෙන්න පුළුවන් එකම යන්ත්‍රරාජයා මාමාතාංගේශ්වරී යන්ත්‍රේ. මිනිස්සු හරි දුර්වලයි අපේ මිනිස්සු. මේක මොකද කරන්නේ දැන් මම? දැන් මේක දාගන්නේ කවුද? රටේ ඉන්න පෙබ උරුදා ගන්න. ඇයි ඒ මිනිස්සුන්ගේ කොයි වෙලාවෙත් ඒ මිනිස්සු ලොස් වෙන්නේ? ලොස්ට් එකක් එන්නේ ගැටිලා. දාන්නේ ධනවතුන් දාගන්නේ. ඇයි? එයාලගේ ඉදිරි අනාගතයටත් එයාලගේ මේ තියෙන පැවැත්ම ඒ ආකාරයටම ගෙනියන්නත් ඊට වඩා ඉහළට යන තමයි මිනිස්සු හදන්නේ. ඒතර අපි මේ සාමාන්‍ය මිනිස්සු මොකද කරන්නේ? සාමාන්‍ය මිනිස්සු නිකන් යන්ත්‍ර කෑලි එල්ලගෙන මෙතනට එනවා. මම පෙන්නනවා. ඒක යන්ත්‍රද කියලා. මහත්තයා යන්ත්‍රයක් අදිනකොටත් යන්ත්‍රයක තියෙනවා එක ඉරක්වත් කැපෙන්නේ නැති නදින්නොයි. ඒක තමයි යන්ත්‍රේ බලපෑම යන්ත්‍රේ. දැන් මිනිස්සු මොකද කරන්නේ? අච්චු අච්චු ගල අච්චුෙන් ගන්න. මොකක්ද යන්ත්‍ර? නෑ ප්‍රාණයක් පිටවන්න ප්‍රාණයක් අතින් ප්‍රාණයක් අදින්න ඕනේ. යන්ත්‍රයක ප්‍රාණය හිටිනා නම් අනිවාර්යයෙන් තමන්ගේ කියන්නේ ජීවයක් තියෙන ප්‍රාණයක් අතින් එක කරන්න ඕනේ. මේ අච්චුවක් ගහලා වැඩක් නෑ ඒකට. ඒක මම සීමා කරන්නේ නෑ. ඒ හින්දා අනිවාර්යෙන්ම පන්හිඳ කියන එක අත්‍යවශ්‍යයි. පන්හිඳ කියන එක යන්ත්‍රයක් අදින අත්‍යවශ්‍යයි. මේවා නැතුව මිනිස්සු කරලා මිනිස්සු මුලාවේ දාන්න එපා කියලා තමයි මම මිනිස්සුන්ට කියන්නේ. මිනිස්සු මුලාවේ දාන්න එපා. අහිංසක මිනිස්සු නැති බැරි වෙලාවේ බොහොම අමාරුයි මේ දේවල් කරගන්නේ. ඒ හින්දා කරන දේ හරි කමන්නේ, පුතේ වචනේ හරි කමන්නේ, කන්නලව් හරි කමක් නැහැ. හරියට කරලා දීපල කියලා මම අනිත් අයට කියන්නේ. හරියට කරලා දෙන්න කියන්නේ. මම කාටවත් මේ අභියෝග කරන කාටවත් දොස් කියනවද මේ? මම කියන්නේ ජනතාවට කරන සේවාව අංක 1
තමන් කරන මිනිහ කැටියට අංග එකටේ කරන්න කියලා. තව එතනින් එහාට ගියාට පස්සේ ජීවිත ආරක්ෂාවට ව්‍යාපාර දියුණුවට මේ වගේ දේවල් වලට පිළියම් තියෙනවද පුතුමා ගාව? මහත්තයා ඕනම වෙහිලා යන කඩේකට දෙන්න පුළුවන් මට සම්පූර්ණම දියුණුවෙන් දියුණුව දියුණුවපත් තමන්ට හිතා ගන්න බැරි ව්‍යාපාරයක් ආරම්භ වෙන්නද කරන්න පුළුවන් මට. ව්‍යාපාරයක් ආරම්භ මං කියන්නේ ඔය ඔබලගේ කඩවල දැන් සමහර ඉන්න අනේ ගුරුනාංශي අවුරුදු ගාණක් මං කඩේ දාලා නමුත් මේක කරනවා මට ලාභෙත් නැහැ මුදලත් නැහැ. දැන් මං නැත්තර නැතිලා ඉන්නේ. ඇයි ඉතින් බොරුට තැවෙන්නේ? අම්බියල්ලක ලොකු ගුරුනාංශي දෙන්නත් බලන්න. මම කියන්නේ මහත්තයා කුඩා මී පෙනටික්කින් මට පුළුවන් තමන්ගේ ලාච්චුවේ සල්ලි පිරන විදිහ හදන්න. කුඩා මී පෙනටික්කින් මට පුළුවන් තමන්ගේ ලාච්චුවට හරි ආකාරව ඒක ජීවමත් වෙන ජීවම දාලා ඒ ලාච්චුව එක තිබ්බාම කවදාවත් ඒ ලාච්චුව සල්ලි වර්ධින්නේ කවදාවත් සල්ලි වර්ධින්නේ නැහැ කියලා මේ රුපියල් 20ක් 30ක් නෙමෙයි දවස ඔබ 4 රුපියල් 4000 5000ක බිස්නස් කරපු උඹ උඹේ ලාච්චුවට වැටෙන ලක්ෂ ගණන් මම කියන්නේ හැබැයි මේ පුංචි මීපැණි ටිකකින් කොහොමද විශ්වාස කරන්නේ මීපැණි ටිකට ඔච්චර දෙයක් කරන්න පුළුවන් කියලා මහත්තයා අපි මේ කන මීපැණිම කියන්නේ මේකත් කන එකක් තමයි හැබැයි මේක කුඩා මීපැණි කියලා මේක හැදෙන්නේ හුබස්සොල කොටෝල ඔය බෙනස්සි ඒ වගේ පාලං ඇස්සේ ඒ වගේ තැන්වල තමයි මේක හැදෙන්නේ. මේක ටිකක් හොයාගන්න ටිකක් අමාරුයි. හැබැයි හොයන මිනිහෙක් හිටියා. අද මං කරලා දියා තිනවා. දැන් ඕන්න මාත් එක යන්නේ හොටල් එකට. දැන් ඕන්න මාත් එක හොටල් එකට මම ඔයා ඉන්න තැන මං ඒ කතාව හරියටම දැන් ඒ මනුස්සයා කිව්වේ නැත්තම් මං එතන මගේ කියලා කපා ගන්න මම වගකීමෙන් කතා කරන එකයි. ජ්‍යොතිෂානුකූල වශයෙන් උත් ගත්තට පස්සේ මොන වගේ දෙයක්ද පුතුමා සත්කන්තිනේ? අතරම ධනුස්පතා රවි සිංහේ බලවත් වීම නිසා ලග්න හතරකට සුභ ඵලයක් තියෙනවා. ඒ කියන්නේ අදින් පස්සේ මේ වෙද්දි ක්‍රියාත්මකයි. මේ වෙද්දි ක්‍රියාත්මකයි පුතා. ලග්න හතරට මෙදා පොටේ අර දෙනව බැටේ කිව්වා වගේ එන එන දින කාල සීමාවකට පෙරලෙන්න යන්නේ මේ ලග්න හතරට. අපි සඳහන් කරපු ලග්න හතර මොනවාද කියලා? මීන, මකර, කුෂ්ඨික, තුලා. මේ ලග්න හතරේ පුතේ වැදගත්ම ලග්න හතරක් බවට පත් වෙලා ඉවරයි. එහෙනම් මට කියන්න තියෙන්නේ මේ කාලය ඔබේ මෙතෙක් කාලයක් ගෙවුන කාලයට වඩා මහා සුභ කාලයක් පවතින්න යන්නේ. මේක තමයි සත්‍යය. එහෙනම් මං එදා ඔබට මීට පෙර කියපු ලග්නවල ප්‍රතිඵලය ගන්න අය අද මාත් එක්කන් සම්බන්ධ වෙලා ලස්සන කතාවක් කරනවා. ඒ නිසා මං කියන්නේ මේ ලග්න හතර ඉතාමත් ඉහළ මට්ටමින් හිතා ගන්න බැරි ධනයකට පත් වෙන ලකුණු මෙන්න පහළ වුණා. මේක තමයි වාසනාව කියලා කියන්නේ. මම යහන් දිය නැත්තම් මොන මොන විදිහේ ප්‍රතිඵලද මේ ලග්න වලට හැම්බෙන්නේ? අර කියන විදිහට ජීවිත උඩයට කර වෙනවද? ධන වාසනාව දවා ධන ආකර්ෂණයේ විශේෂ දිනුම් මෙහෙම තියෙනවද මේ ලග්න වලට? ඇත්තටම ධනුස්පතා ලොතරැයියක් ගත්තත් ලොතරැයිය කීයක්වත් නැති වෙන්නේ නැහැ. අනිවාර්යෙන් කීයක් කරේ දෙනවා. මම මේ කියන්නේ తాවකාලික. නමුත් ඊට වඩා ඉහළ ධනයකට යන්න පුළුවන් දර්ශනයක් ඒකේ තියෙනවා. එතකොට ඔබ ව්‍යාපාර කරනවා නම් ව්‍යාපාර දියුණු වෙනවා කියන්නේ ඔබට ආකර්ෂණය වැඩි වෙලා මිනිස්සු එන්න ගන්නවා පටවට ගාලා. එතකොට ඔබ ඒ ව්‍යාපාරේ දියුණු වෙන්න ගන්නවා. ඔබ නිකන් හරි ගෙදරක් හදලා නවත්තලා නම් තිබ්බේ මම කියනවා ඔබට මේ ලග්න හතරේ ඉන්නවා නම් ඔබ ගඩොල් කැටයක් හරි හෙට දිනේ හරි මේක තියාපන් කියලා. එදා ඉදන් ඔබ ඒ ගෙදර නවතිනතු යන්න පුළුවන් මට්ටම හැදෙනවා කියන එක මම වගකීමෙන් කියනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ නවත්තලා තියෙන දේවල් පටන් ගන්නත් හොඳ කාලේ, ඒ වගේම පටන් අරන් තියෙන දේවල් ඉහළට යන්නත් හොඳම කාලේ. එහෙනම් ඔබට මං කියන්න අනිවාර්යයෙන්ම ඔබට ලැබෙන්න තියෙන හැම සතුටක්ම ලබා ගන්න පුළුවන් කාලේ. ඒ කියන්නේ විවාහයෙන් ප්‍රමාද වෙලා තිබ්බනම් එකෙන්ම විවාහය අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ කාලේ. ඒ නිසා යෝජනාව දාන්න විතරයි තියෙන්නේ බෑගීපුවා තා කියන කාලයක්. එහෙනම් මේ කාලේ ඔබට සුබයි හැම පැත්තටම. හැම පැත්තරම ජීවිත සුබ වෙද්දි හැම පැත්තරම රටත් සුබදායක වෙයිද? රටෙත් සුබදායක පැත්ත කොයි පැත්තට හැරෙයිද? ඔබතුම ඔන්න පොරොන්දු වද්දුන්න දැන් අවස්ථාව තියෙනවා එලිපෙහෙලි කරමු. ප්‍රතිපලය මොන වගේද? 21 ලැබෙන. පුතේ මේක ටිකක් මේ ලග්න හතර ගැන මං කිව්වා සුබයි කියලා. නමුත් මේකේ තව පැත්තක් තියෙනවා. මොකද මේ වෙලාවේ රටේ යන තත්ත්වෙත් එක්කන් පොඩි ගස්ටන ටිකක් එන ලකුණු මේකේ පහළ වෙලා තියෙනවා. එතකොට මේ උඩම අපිට දේශපාලනය කියන එකත් ඇවිල්ලා තියෙනවා. ඔව්. එතකොට මේ ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනේ. මන් නල නම් වශයෙන් කියන්න බෑ මේක. මේක මොකද මම දේශපාලන කටයුත්තක් නෙමෙයි මෙතන කරන්නේ. ඔව්. නමුත් රටේ අති පෙබලේකට අපිට මට ඒක කියන්නේ අශෝකාකුල අවස්ථාවකට යන දෙයක් පෙන්වනවා. ඒ කියන්නේ කිසියම් අනතුරක් කරද භයානක දෙයක් කරද නැත්නම් දිනුමෙන් ජය පෙරදුම කියන එකද? ජය පෙරදුම කියන එක නෙමෙයි. රටේ අති පෙබලේකට හානියක් වෙන ලකුණු මේන් පහළ වෙනවා මේ ගණනය කරපුවාම. ඒ වගේම මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේක බලන සියලු දෙනාගෙන්
ඔබ දේශපාලනය මොනවකරත් කමන්නේ තමන්ගේ ජීවිත අරස්සා කරගන්න කියලා. මේ වෙලාවේ කලකෝලාල ඇති වෙන්න පුළුවන්, ලේගලි ගලන්න පුළුවන් තත්ත්වයක් උදා වෙන ලකුණු මේ වෙලාවේ පහළ වෙලා තියෙන අපේ රට. ඒ නිසා මා කියු දෙයක් වැරදි නැති නිසා මේක ඉතා වගකීමෙන් මම කියන්නේ. ඒ නිසා නොබේ ජීවිතය උන වාරසා කරගන්න නම් ඔබ ඉතාමත් ස්වාධීනව මේ වැඩ කටයුතු කරගෙන යන්න, කිසිම කෙනෙක්ගේ එකන් එල්ලෙන්නේ නැතුව මේ වෙලාවේ වැඩ කටයුතු කරනවා නම් මේකෙන් ජය ගන්න පුළුවන්. මං හිතන්නේ ජීවිත දෙන්න විදිය ගැන විතර සඳහන් කරත් හැබැයි ඔබතුමා අර අර උණුසුම එන්න වැඩි කරනවද කොහෙද, තව තවත් අගේ කරනවද කොහෙද? දැන් අද දවසේදී ලබා දෙනවා කිව්ව මේ වෙද්දි මං හිතන්නේ ප්‍රබල තරඟ වදින දේශපාලක්ෂයෝ 3-4 දෙනෙක්ම ඉන්නවා. එහෙමනම් මේ දේශපාලන පිටියේ කවුද එක වෙන්නේ, කවුද දිනන්නේ, 21 කවුද ඉදිරියෙන් ඉන්නේ? දැන් මාතේ අපි මොනවා කතා කරත් පක්ෂ 4ක තරගකාරීත්වයක් මේ වෙලාවේ අපේ රටේ යොමු වෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් දැනට ජනතා ප්‍රචාර ජනතා ප්‍රචාර ඉතාමත් යහපත් විදිහට අනුරු කුමාරට මේලයි පවතිනවා. එතකොට දෙවෙනියට සජිත්ට පවතිනවා, තුන්වෙනියට රනිල්ට පවතිනවා, හතරවෙනියට නාමලට පවතිනවා. එතකොට දැන් මේ 4 දෙනාට මාධ්‍ය කරන්න බෑනේ, 7 දෙනාට කරන්න බෑ. එහෙනම් මේක දිනා ගන්න පුළුවන් ආකාරයේ දිනෙන්න පුළුවන් ක්‍රමවේදයක් මෙතන සකස් වෙලා තියෙනවා. එතකොට මම හස්තරේකා පරිස්සාවේදී මම අර මුලින් කිව්වා වගේ මං ඒ අති ප්‍රබලයා දැකලා ඉවරයි. ඒ නිසා මේ වෙලාවේ තියෙන භයංකාරත්වය දැන් අපි කියනකොට දැන් ජනතා ප්‍රචාරය තව කෙනෙකුට තියෙනකොට ජනකාව ගලාගෙන එනකොට හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි බලන්න ඕනේ ජනතාව පිරින තරමට එයාට ජනාධිපති වෙන්න පුළුවන්ද කියලා. ජනතාව පිරින්න පුළුවන්. හැබැයි මේ වෙනකොට එක පැත්තකින් ගත්තාම අනුර කුමාර එතන ඉන්නවා, දෙවෙනිද දැන් මංගව සජිත් ඉන්නවා කියලා. හැබැයි මහත්තයා දැන් මංගව මේ තුන්වෙනි පොරේට තවත් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මේකෙන් ගත්තාම මේ තුන්දරංගෙන් දැන් එක්කෙනෙක් නෙන්න ඕනේ. දැන් ඔබතුමා කියන විදිහට අපි දැන් කලුණු සඳහන් කරපු විදිහට මේ විද්ද දේශපාලන පොර පිටියේ හරි 4 දෙනා හරි 3 දෙනා හරි ඉන්නවා. හැබැයි කවුද මේකෙන් පත් වෙන්නේ? කවුද 21 බිහි වෙන රටේ ඊළඟ ජනාධිපතිතුමා නායකයා? 2024 අපේ රටේ පහළ වෙන නායකයා. හැබැයි පුතේ ප්‍රශ්නේ තියෙන්නේ මෙදා පොටේ උඩපාලකව ආට මාරනවා මෙහෙට මාරනවාට ජනතාව මාරු වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මම ඇත්තටම මේ කෙලින් කියනවා. කෙලින් කියන කතාව තමයි මේක සාමාන්‍යයෙන් ඇත්තටම මේ වෙලාවේ ජනතා ප්‍රචාරයේ වැඩියම තියෙන්නේ අනුර කුමාර නිසා අනුර කුමාර මේකෙන් ජය ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතනට කුමන්ත්‍රණකාරී විදියට හිතා ගන්න බැරි විදියට අවසාන මොහොතේ ගස්ඨණයක් දාලා මේක වෙනස් කරන්න උත්සාහ කරනවා. මෙන්න මෙතනයි අපි කල්පනාකාරී වෙන්න ඕනේ. එහෙනම් සජිත් කියන කෙනාටත් රාජ්‍යෝගය තියෙනවා, අති ප්‍රබල රාජ්‍යෝගයක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එයාට 2031 දී ඵලයක් ගන්න පුළුවන් ලකුණු තමයි තියෙන්නේ. ඒතර හැබැයි මේකේ ඵලයක් ගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අවසාන මොහොතේ හවුලක් ගැහුවොත් මේ දෙකොල්ලක් ඉදගෙන අනුර කුමාරට වැඩේ වර්ධිනවා. දැනට අපි නොදන්නා වූ කුමන්ත්‍රණයක් තියෙන හින්දා හරිම නායකයා මේ වෙලාවේ ප්‍රකාශ කරන්න බෑ. ඒකත් ඉදිරියේදී මම දේශපාලනට කලින් අනිවාර්යයෙන්ම මෙන්න මෙයා තමයි සීට් එක ඉදගන්නේ කියන එකත් මම අනිවාර්යයෙන්ම කියනවා. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන දැනට මේ හවුලේ තවම සාකච්ඡාවක් යනවා රාශිගතව. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. හැබැයි ඒක අපි අනිවාර්යයෙන්ම මේනකොට ඒකත් අපි ගණනය කරගෙන යන්නේ. ඒක අපිට අහුවෙච්ච ගමන් අපි ඊළඟ වීඩියෝ එකදී අනිවාර්යයෙන්ම සීට් එක ඉන්නේ කවුද කියලා කියනවා. හැබැයි දැනට මම අනිවාර්යයෙන්ම කියනවා වැඩිම ජනතා ප්‍රචාර අනුර කුමාරට කියලා. එවනම් මේ සියලු දේවල් එක්ක ඔබතුමාට රටේ ආදරණීය ජනතාවට අවසාන වශයෙන් මොනවාගේ පණිවිඩයක් දෙන්න තියෙන්නේ? රටේ ආදරණීය ජනතාවට කියන්න තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඇත්තටම මේ රට එක්සේසත් කරන්න පුළුවන් වගේම මේ රට පෝෂණය කරන්න පුළුවන් නායකයෝ. එහෙනම් අපිට කියන්න බෑ ඡන්ද දෙන්නේ ආවලාට මෙයාලට කියලා. මොකද මම කරන්නේ දේශපාලන මීටින් මේක කතාවක් නෙමෙයි. මම අර ඔබ අහන නිසා උත්තරයක් නොදුනොත් ඔබ හිතනවා මෙච්චර දේවල් දන්න මිනිහට ඇයි මේක කියන්න බැරි කියලා. මාව ඔයාව මේව කරන්න පුළුවන්. ඒ නිසා මම මේකට උත්තරේ දුන්නේ. නැත්නම් මම ඇත්තටම කැමති නැහැ මේ දේශපාලන ගැන වැඩි කතා කරන්න. මොකද දේශපාලන කියන්නේ තිත් වෙන කතාවක් මිනිස්සුන්. ඒ නිසා මම රටේ ආදරණීය ජනතාවට කියන්නේ ඔබටයි බලය තියෙන්නේ. මේ ඉන්න අයත් නෙමෙයි බලය තියෙන්නේ. ඉන්න අය බලයට ගන්න අයිතිය තියෙන්නේ රටේ ජනතාවට. ඒ නිසා ඔබ හරි නායකයෙක් තෝරගන්නේ නම් අපේ රට කාටවත් යටහත් නැතුව ලස්සන කතන්දරයක් තුලදී මේ ලස්සන ජීවිත අපිට ගත කරන්න පුළුවන් වෙන්නේ අපි තෝරගන්න නායකයාගේ. කිසිම කලහෝලාවක් කියන කිසිම කලකෝලාලයකට මාට්ටු වෙන්නේ නැතුව ඔබ ඉවසිල්ලෙන් කාටවත් කාගේවත් පක්ෂයක් අරගෙන කාටවත් පහර දෙන්නේ නැතුව
ඔබ අපි එක රටක ජීවත්වෙන එක මිනිස් වැටියට ඔක්කෝ ආදරෙන් ගෞරයෙන් අප මේ කතාව කරගන තමන් කැමති පැත්තර චන්ද දීලා තමන් ඒන පත්ව නායකැ අපි ගෞරුණයෙන් අපි ආචරකරු තවද කහන්න තිබුණ අපි කලින් සඳහන් කර පොබතුමක්ව විශේෂම හස්තරේකා ගැන සඳහන් කරනවා දින්නන අතේ මේ රේකාව තියෙන් ඕනි නැත්තන් දින්නන අත්වල තිය හස්තරේකාවක් ගැන සඳහන් කරනවා කියලා අපි සඳහන් කරු. ඇතටම මූලික කතාව තමයි ජීවන කතාවේ සරුසාරය. ජීවන කතාවේ සරුසාරයක් ගැන මිනිහෙක් තමයි රජ කරන්නේත් ඊළට ගමන් කරන්නේ. ජීවන කතාව බලවුණුත් ජීවන කතාව බලනතුට රජකමක් හම්බෙන්නේ ඌට ගෙදරවත් යන නැති වෙනවා. ඒ නිසා මම කියනවා මෙන්න මේ ජීවන රේඛාව මේ විදිහට යන්නේ නැතුව මේ ජීවන රේඛාව මෙන්න මෙතනින් මේ හරියෙන් කෙලින් වෙන්න ඕනේ කියලා. මේ හරියෙන් කෙලින් වෙන ජීවන රේඛාවක් අනිවාර්යයෙන්ම රජකමට අනිවාර්යයෙන්ම ප්‍රාප්ත වෙනවා. මෙන්න මේ රේඛාව පුතේ මෙහෙට යන එක නෙමේ මේ රේඛාව මෙතනින් කෙලින් වෙන්නේ නම් අනිවාර්යයෙන්ම ඔහුට මේ රටේ නායකත්වය පවා ගන්න පුළුවන් දර්ශනය මේකේ පිටලා තියෙනවා. එහෙනම් අපි අනිවාර්යයෙන්ම කියනවා මේ රේඛාව කෙලින් වෙන ඕනම කෙනෙකුට රටේ ඕනම කෙනෙකුට කිව්වොත් වැරදි ජනාධිපති වෙන්න නම් මේ දේශපාලන යුගයේ ඉන්න පෙබලියෝ අය අතරේ එක් පුද්ගලෙක් ඉන්නවා. ඒ පෙබලියා තමයි මම ඔය හැම වෙලාවෙම එන එනා කියන්නේ. ඔන්න එමනම් හස්ත රේඛාව වෙනුවෙන් සඳහන් කරා. එමනම් දැන් බලයි මං හිතන්නේ අපේක්ෂකයෝ බලයි නැත්තම් මේ ඉදිරිපත් වෙන අයගේ අත් සටහන් හස්ත රේඛා අත්ලේ තියෙන රූප සටහන් බලයි මේ විදිහට තියෙනවද. හැබැයි ඔබතුමයි වගේ ගීකොත් සඳහන් කරා හස්ත රේඛා මූලික කරගෙන ජ්‍යොතිෂ විද්‍යාව මූලික කරගෙන අදෘශ්‍යමාන බලවේග මූලික කරගෙන තමයි අද දවසේදී මේ සාකච්ඡාව අරගෙන ආවේ. එහෙමනම් තවත් දවසක මුණ ගැහිලා කතා බහ කරමු. වෙහෙන ස්තුතිවන්ත ඔබතුමාට. අයිබෝන්. අයිබෝන් පුතේ. ධනුෂ්ලෝක SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ්ලෝක SL YouTube නාලිකාව වග කියනු නොලැබේ.